ක්‍රිකට් ශූරතාවය දැන් පටන් ගෙන හමාරයි. පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියා සහ නව සීලන්තේ. සියලු දෙනාම බලන් ඉන්නේ ලංකාවේ කණ්ඩායමට මොකද වෙන්නේ කියලා. මාත් සමග සිටිනවා ඔබේ අපූර්ව ක්‍රිකට් ක්‍රීඩකයා බිග් සෑම් නමින් හඳුන්වන අතුල සමරසේකර. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් සර්. අතුල අපි පළවෙනි තරගයෙන් පසුබෑමකට ලක් වුණා. මොකද්ද අපි කළ යුත්තේ කියලා? මේකෙන් පාඩම් ඉගෙන ගන්නවා සහ මේ වැරදි කීපයක් කරා. ඉතින් ඒ වැරදි මම හිතන්නේ කණ්ඩායමේ කල්පනාකරණය නායකත්වයයි අඳුනාගෙන මින් ඉස්සරහට ගෙනිහින්. මොකද අපි තාම පරක්කු නැහැ. අපිට තා පුළුවන්. පවර් ප්ලේ නැති කාලේ අතුල සමසේකර කියන්නේ පිටිය පිටෙන් දෙවනත් කළ ක්‍රීඩකයෙක්. ජනතාව බලාපොරොත්තු වෙනවා සුපුරුදු ඒරියල් රූට් නැත්තම් මේ ගහගෙන යන ප්‍රතිහරඹය මුල් පෙළේ පිටිකරුවන්ගේ. ඒක එක්තරා විදියකට අඩුවක් තමයි සහ නමුත් දැන් මේ වැඩේ තියෙන්නේ ඒ කාලේ ගහපු ක්‍රිකට් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ක්‍රිකට් සම්පූර්ණයෙන් වෙනස්. ඉතින් පන්දු යවන්නොත් මේවට උත්තර හොයාගෙන තියෙනවා. මොකද ඒ මුල කාලේ ඒක ටිකක් විවෘතව තිබුණ පිටිකරුවන්ට වාසිදායකව. නමුත් දැන් පිටිකරුවන් ඒවට සූක්ෂම මාර්ග හොයාගෙන තියෙනවා ඒව නවත්තන්න. ඉතින් ඒවට පිටිටින් වෙනස්කම අනුගමනය කරන්න ඕන. අනික තමයි මං හිතන්නේ මේ ලෝකුස්ලානේ ගොඩක් දේවල් තියෙන එක එක්කෙනා කියනවා. ඉතින් ඔය සීන් එකේ ප්‍රශ්න සිලෙක්ෂන් වල ඒවා ඉතින් අපිට අදාළ දේවල් නෙවෙයි. නමුත් මට හිතෙන හේතු කාරණා දෙකක් තියෙනවා මෙතන. එකක් තමයි මේ අපේ ළමයි ඇත්තටම අපේ කණ්ඩායම මේ සංචාරයට ආවේ දෙසැම්බර් මාසේ මුල සතියේ හරි මැද සතියේ හරි. ඉතින් මේ වෙනකොට ලෝකෝසන පටන් ගන්නකොට මේගොල්ලෝ මාස දෙකක් මේ රටේ ගත කරලා තියෙනවා. ඉතින් මේකේ ගොඩක් අර ස්කේල් වීමක් වෙලා තියෙනවා. මහන්සිය එක්ක අර අපි අර කියන්නේ ගොඩක් වුණත් උණුවෙන්නේ රස අර මයික්‍රෝ එක දාලගම අර ඔරිජිනල් එක නෑනේ. ඉතින් මේ ළමයි මේ ඇවිල්ලා මේ වන් එකම ටීම් එකත් එක්ක එක් දින තරඟ හයක් ගහලා සෙල්ලම් කළා. ඉතින් හරි ස්කේල් වීමක් වෙලා තියෙන මෙතන මානසිකව සහ සමහරක් වෙලාවට මේ ශාරීරිකවත් ගොඩක් ඒගොල්ලෝ මහන්සියෙන් ඉන්නේ. මම හිතන්නේ ඉතින් අපි මං හිතන්නේ මගේ ඒක එක්තරා මේ පසුබෑමක්. අනික තමයි දැන් සහන් බැලුවනම් අනිත් කණ්ඩායම අපි ටිකක් පස්සෙන් ඉන්නේ. මොකද දැන් ක්‍රීඩාව මං කලින් කිව්වගේ ගොඩක් වෙනස්. මෙතන දැන් අර මල්ටි ඩයිමෙන්ෂනල් තියෙන ස්කිල් සෝන මේ එක පැත්තක් නේ. විවිධ පැති තියෙන ක්‍රීඩකයෝ ඕන. ඉතින් අපි සමහර අපි බැලුවත් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ඉන්නවා ක්‍රීඩකයෝ 11 ඇතුළත. ඇත්තටම ක්‍රීඩකයෝ 15ක් විතර ඉන්නවා එතන. ඉතින් අපේ කණ්ඩායමේ බැලුවතින් හුඟක් වෙලාවට ඒ 11 ඇතුලේ 11කුත් ඉන්නවද කියන එක සැකයක් හිතනවා. අපි සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් දැන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ අපි චේන් මොට්ටන් ගත්තන එතන දෙන්නේ කිනා කරන්න පුළුවන් ඇත බැට් කරන්න පුළුවන් ගේම බ්‍රිලියන් ෆීල්ඩින්. අපි මිච් මාස් ගත්තත් එහෙමයි. ඉතින් අපි කවුද ස්මිත් ගත්තත් එතන 3 දෙනෙක් ඉන්නවා. ඉතින් ඔය වගේ 11 කණ්ඩායම ඇතුළත ඒගොල්ලෝ කොහොම හරි 14 දෙනෙක් 15 දෙනෙක් ඔබා ගන්නවා අර විදියට. ඉතින් අපිට ඕක නැහැ. අපි කොටින්ම කියනනම් අපි දැන් සමහරක් වෙලාවට පන්දු යවන්නන්ට පන්දුට පහර දෙන්න බෑ. ඉතින් හුඟක් මම උදාහරණයක් ගත්තින් ගංගන් හේරා ඉතාමත්ම දක්ෂ ලෝකේ ඉන්න ගණට මේ විශාල මිදිරින් ඉන්න පන්දිය දඟ පන්දිය යවන්නේ. නමුත් ගොඩාක් කාලයක් රංගන හේරා සෙල්ලම් කරලා තියෙන නමුත් මෙයාගේ මේ බැටින් ටික හදන්න කවුරුත් මහන්සියක් වෙන්නේ නැහැ. අවසාන වශයෙන් සංක්ෂිප්තව කියන්න ඔබ මාව නතපත් වුණා නම් මොනාද හෙට දවසේ කරන වෙනස්කම් එකක් දෙකක් තුනක් හෝ තිබෙනවද? ඒකට ඇත්තටම උත්තර දෙන්න අමාරු තහන්. මොකද කණ්ඩායමක් ගැන කතා කරනකොට මේ ඒ ප්ලේයර්ගේ මේ පුහුණුකරුවගේ අන්ඩර්ස්ටෑන්ඩින්ග තියෙන පුහුණුවරුව අඳුරගන්න ඕන ක්‍රීඩකයා අඳුරගන්න පුහුරුද මේ අන්‍යෝන්‍ය සම්බන්ධතා ඉතාමත්ම වැදගත්. ඒ වගේම ඒ අන්‍යෝන්‍ය ගෞරවය ඉතාමත් වැදගත්. ඒක මට ඒකයි මට උත්තර දෙන්න බැරි. මොකද මේ ක්‍රීඩකයන්ගේ හිස්ට්‍රිය ඒ මේක මම දන්නේ නැව දැකලා තින්නේ ඔයා දකින්න දීම තමයි ටෙලිවිෂන් එකෙන් ඊයේ ගහපු මැච් එක විතර මම දැක්කේ. අතුල ලෝක කුසලානීය සිහිනේ තුල තවදුරටත් ශ්‍රී ලංකාව රැඳෙන්න පුළුවන්. ඔව්ද බැරිද? ඔව් පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. අනිවාර්යෙන් පුළුවන් නම් ඒ ඔබේ සිහිනයක් වේවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය ඔබේ ප්‍රාර්ථනාවයි. අපි ගිහින් එන්නම්.